හොඳට සිහි ඇතුව හොඳට නුවණ ඇතුව මෙන්න මේ ටික ඔබ බලන්න මෙන්න මේ ටිකට විතරක් හොඳට සිහිය සද්ධාව පිහිටුවා ගන්න ඉති රූපං මේ සවිඥානික හැම රූපයක් දිහාම බලන්න කෙස් ලොම් නිය දත් සම්මස් රහර ඇට ඇට මිදුළු කියලා මේ වගේ පටවි කොටස් 20ක් තියෙයි කෙස් කියලා ලොම් නිය දත් කියලා කියන මේ කොටස් බාහිර කළු ගලක් හුඹහැම් කොටලා ගත්ත මැටි ටික සත්ව පුද්ගලෙක් නෙමෙයි නේද ඒ වගේම මේ කෙස්ලුම් කියන මේ ටිකත් කළු ගලකට සමානවමයි මැටි ටිකකට සමානවමයි ගහ වැලකට සමානවමයි පුද්ගලෙක්ගේ සත්වෙක්ගේ නෙමෙයිමයි ඒබඳු කොටස් 20ක් තියෙනවා පිත්තෙන් සරව ලේ දහඩිය කියලා ගලන වැගිරෙන ආපෝ ස්වභාව කොටස් කීයක් තියෙද 12යි ලිඳේ වැවේ පොකුණක තියෙන ජලයේ පුද්ගලයක් නෙවෙයි වගේ පිත්තෙන් සරව කියන මේ කොටස් ටික ආපෝ ස්වභාවෙමයි කෙනෙක් නෙමෙයි කනබුන ආහාරයෙන් හැදුණු මෙබඳු කොටස් 32ක් තමයි හැම රූපයකම තියෙන්නේ ඔය කර්මජ ගතිය විතරයි බලපාලා තියෙන්නේ ඔය කොටස් 32 එක එක හැඩතල වලට රාසි වෙන්න අර මැටි ටික එක එක හැඩතල වලට රාසි වෙලා තියෙනවනේ දැන් හැඩතල අල්ලන්න පුළුවන් ද ඕගොල්ලන්ට මැටි අහුවෙන්නේ නැති වෙන්න දැන් මැටි වලින් එක එක විදිහේ හැඩතල වල රූප කළලා තියෙනවා දැන් එක එක රූප වල හැඩ ඕගොල්ලන්ට පෙනෙනවා හැබැයි පෙනෙන හැඩ අල්ලන්න පුළුවන් ද මැටි අහු නොවි බෑ ඒ නිසායි ඒ පෙනෙන හැඩතල මහා භූතානං උපාදාය රූපක් කියලා කියන්නේ මහ භූතයන්ගේම උපාදාය රූපයක් මිසක මහ භූතයන්ගේම වෙන් කරලා දකින්න එපා මැටි ටිකේම හැඩේ මිසක මැටි වලින් වෙන් කරලා දකින්න එපා මේ හැඩේ අපි අස්සේ යම් රූපයක් පෙනෙනවා නම් ඒ පෙනෙන හැඩේ අල්ලන්න බෑනේ අපිට මැටි අහු නොවි නේද ඇල්ලුවොත් අහු වෙන්නේ මැටි මිසක මැටි අවකාශ ධාතුවයි විතරයි උතන තියෙන්නේ අවකාශ ධාතුවට සාපේක්ෂව මැටි ටික පිහිටලා තියෙන හැඩයක් පෙනේ ඒ වගේ කර ආහාර ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච මේ සතර මහා ධාතු රූප මිටියේ අවකාශ ධාතුවට සාපේක්ෂව හැඩ සටහන් පෙනේ වර්ණ සටහන් පෙනේ ඒකද මහ භූත ටික දැන් රාසි වෙලා තියෙන්නේ මෙහෙමයි කියන්න පෙන්නනවා මිසක ඔය හැඩ සටහන් අයිති මහ භූතයන්ගේම හැඩ මිසක මේ තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි එතකොට අර එකම මැටි ටික ආව වගේ එකම කුණුපු ආහාර ප්‍රත්‍යයෙන් හටගත් කුණුපු කොටස් 32මයි ඒව හැඩතලත් කර්ම ඍතු කියන ප්‍රත්‍යයෙන්ගේ වෙනස ලැබලා විතරයි තියෙන්නේ ඒ මහ භූතයන් තමයි අයිති ඔසවලා ගන්න බෑ මහ භූත ටික එක එක ආකාරයට සතර කුණුපු කොටස් ටික එක එක ආකාරයට අවකාශ ධාතු තුල රාසි වෙලා ඔබඳු රූපයක්මයි ඇස් ඉදිරිපිටට එන්නේ අර මැටි වලින් කළ රූපයක්ම එනවා වගේ ඔන්න ඒබඳු කුණුපු කොටස් වලින් යුක්ත රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට ඒබඳු ආහාර ප්‍රත්‍යයෙන් හටගත් කුණුපු කොටස් 32ක් වූ අනාත්මෝ රූප ස්පර්ශයක් නිසායි වේදනාව එන්නේ ඒ රූපයයි හඳුනන්නේ ඒ රූපේ හැඩේ අපිට පෙනෙන්නේ අපි මේ පුංචි අම්මා කියලා හිතන්නේ හිතලා අපි දැනගන්නවා මේ ඇස් ඉදිරිපිට ආපු ඒ රූපයත් ඒ රූපය අරඹය හිත හැසිරිච්ච මේ නාම ධර්මත් මේ නාමයි මේ රූපය නිසා පුංචි අම්මා කියන දැනගැනිල්ලක් ඇති වුණා නේද කියලා නොදන්නාකම නිසා අර රූපේ පුංචි අම්මා වගේ දැකලා තියෙන රූපේ සාරජ්‍යති රූපේ ඇලිලා දැන් අපි ඇත්ත ඇති ඇති නොදන්නකොට රූපේ සාරජ්‍යති රූපේ ඇලිලා දැන් අර රූපේ දකින්නේ පුංචි අම්මා කියලා. ඔන්න දැන් පුංචි අම්මගේ රූප. ඔය වගේම කොටස් ටිකක් තමයි එන්නේ. ඒ හැඩ ඒ ස්පර්ශයයි විඳින්නේ. ඒ අරමුණ හඳුනනවා.
හඳුනන අරමුණට මේ අපේ ලොකු අම්මන්නේ කියලා හිතනවා. අර කුණප කොටස් 32කින් යුක්ත රූපියත් හිත හැසිරුණු නාම ධර්ම ටිකත් මේ නාම රූප නිසා අපිටම දැනගැනෙන්නක් ඇති වුණා ලොකු අම්මා කියලා. මේ ස්කන්ධ පංචකී ඇති වෙච්ච හැටි දන්නේ නැති නිසා ලොකු අම්මා කින් දැනගැනෙන්න ඇති උනේ මෙහෙම නේද කියලා දන්නේ නැතිකම නිසා ඒකයි ඇහැ රූපේ ඇත්ත ඇති ඇති නොදන්නකොට නොදකින්නකොට චක්කුස්මින් සාරජ්‍යති රූපේ සාරජ්‍යති කියලා කිව්වේ අර රූපය ඇලෙනවා මේ ලොකු අම්මනේ මේ ඇහෙන්නේ ලොකු අම්මව දැක්කේ මේ ලොකු අම්මව දකින්නේ මේ චක්කු විඥාන හිතෙන්නේ ඊට පස්සේ අර විදිහෙම පටවි කොටස් 20කින් ආපෝ කොටස් 12කින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු තව කුණුප කොටස් 32කින් යුක්ත රූප මිටියක්ම යැස ඉදිරි පිටට එන්නේ. ඒබඳු රූප ස්පර්ශයක් විඳින්නේ ඒබඳු රූපයයි හඳුනන්නේ මේ මගේ පුතානේ කියලා හිතනවා. හිතුවාම ඇස් ඉදිරි පිටට ආපු රූපයත් හිත හැසිරිච්ච විඳීම් හැඳිනීම් කල්පනා කිරීම කියන මේ නාමත් මේ නාම රූප දෙක නිසා පුතා දරුවා කියන දැනගැනෙල්ලක් මට ඇති වුණා නේද කියලා තමන්ට ඇති වුණා නේද කියලා නොදන්නකොට නොදකිනකොට තමන්ගේම විතරකෙන් තමන් ඔයට කරනවා අර දැනගැනෙල්ල බඳින රූපෙට අර රූපේ දරුවා වගේ පෙනෙන්නේ. ඔන්න දැන් ඇහැයි රූපේ ඇත්ත ඇති හැටිය නොදකිනකොට චක්කුස්මින් සාරජ්‍යති රූපේ සාරජ්‍යති දැන් දරුවා කියලා ඇලිලා නේද. දැන් හොඳට බලන්න එකම මැටි ටික ආවේ අපේ හිතේ ගති ටික එකතු වුණාම අස්ස රූප මිනිස් රූප ස්ත්‍රී රූප කියලා රූප නානත්වයක් අපිට සාපේක්ෂව පෙනෙයි නේද. නමුත් එයින් ඔබට නෑ ඒ වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකම කුණප කොටස් ටිකක් ධාතු මාත්‍රයක් වූ රූප ටිකක් එද්දී අපේ මානසිකාර සංස්කාරයන්ගේ නානත්වයට එකතු වෙලා අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා පුංචි අම්මා ලොකු අම්මා නැන්දා මාමා අයියාගේ ඌ රූප ටිකක් අපිට හම්බ වෙලා තියෙන්නේ.